අයිබෝන් හැමෝම සාදරයෙන් පිළිගන්නවා I am writing අපේ YouTube channel එකට අපි ඔයාලට ගෙන එන 13 වෙනි වීඩියෝ එක. අපි උසස් පෙළ තාක්ෂණ වේදේ සඳහා විද්‍යාව දරුවන්ට ගෙන එන පුනරීක්ෂණ පන්තිය. අපි දරුවනේ විශේෂයෙන්ම සෑම් බහුවර්ණ ගැටලුවම විවරණ සහිතව සාකච්ඡා කරනවා. ඒ නිසා ඔයාලා බලහම් පුතා පසුගිය විෂය කොටස් වල මොන හරි ගැටලු තියෙනවා නම් එහෙම නැත්නම් මගේ හැරෙන දැන් තියෙනවා නම් අපේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉඳලා මේක හොඳින් පරිශීලනය කරන්න ඔයාලට අඩුපාඩු සියල්ලක් මේ හරහා හදා ගන්න පුළුවන් වෙයි. ඒ නිසා channel එකට subscribe කරන්න, ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්න, අඩුපාඩු තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් comment කරන්න. ඒ හේතුව අපිට මේක තවදුරටත් හොඳට සංවර්ධනය කර ගැනීමට. අපි ඊළඟ බලමු දරුවනේ 2016 ප්‍රශ්න පත්‍රයට අදාළව 11 වෙනි බහුවර්ණ ගැටලුව බලමුදරුවනේ මේකෙදි විශේෂයෙන් අපිට කතා කරන්න පුතා ප්‍රකාශ රසායනික දූමිකාව ගැන. අපි දරුවනේ ප්‍රකාශ රසායනික දූමිකාවට යන්න කලින් බලමු පුතා වායු ගෝලයට අහිතකර වායු. ඒ වගේම විෂ සහිත වායුන් එකතු වන ප්‍රධාන ප්‍රභවයන් මොනවාද කියලා. විශේෂයෙන්ම ගත්තම දරුවනේ අපි දන්නවා අපි ලෝක දරුවනේ මහා පරිමාණයෙන් සිදු කරන කර්මාන්තශාලා අපිට පළවෙනි එක. ඒ වගේම පුතා අපිට දෙවෙනියක් ගත්තම දරුවනේ ලෝකේ මේ මොහොතේ සෑම තප්පරයකම දරුවනේ අපිට රතවාහන ධාවනය. ඒ වගේම දරුවනේ අපිට මහා පරිමාණයෙන් සිදු කරන තෙත්බිමාශ්‍ර කෘෂිකර්මාන්තය. ඒ වගේම දරුවනේ අපි ගත්තොත් තව සත්ව ගොවිපළ වලින්. එහෙමනම් අපිට ප්‍රධාන දරුවනේ අපිට සාධක තුනක් මේ යටතේ හඳුනගන්න පුළුවන්. අපි ඊළඟ බලමු දරුවනේ මෙම එක එක් සාධකනේ අපි ගත්තොත් අපි කලින් සඳහන් කරපු එක එක සංසිද්ධි වලින් වායු ගෝලයට එකතු වන අහිතකර වායුන් මොනවාද කියලා. එතෙන්දි මම ඉස්සෙල්ලම දරුවනේ ගන්නම් රතවාහන ධාවනයට අදාළව අපවාතයේ හරහා අපිට ලැබෙන අහිතකර එහෙම නැත්නම් විෂ සහිත වායුන් මෙන්න මේ විදිහට. අපි දන්නා පුතා මේ මම මෙතෙන් දරුවනේ සඳහන් කරලා තියෙනවා අපිට සයිලන්ස් එකක් එහෙම නැත්නම් අපිට අපවාතයේ පිට කරන නලයක් වාහනයක මේකෙත් දරුවනේ අපිට ප්‍රධාන වශයෙන්ම CO2 කාබන් ඩයොක්සයිඩ් ඒ වගේම අපිට දරුවනේ ජල වාෂ්ප මෙතෙන්දී අපිට මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප ලැබෙන දරුවනේ මොන ආහාර ඉන්ධනයක් අපිට පූර්ණ දහනයක් සමග එහෙම නැති වුණොත් දරුවනේ මේ විදිහට කාබන් මොනොක්සයිඩ් වගේ වායුණුත් අපිට වායු ගෝලයට ලැබෙන්න පුළුවන් ඒ වගේම පුතා අපිට කවුද මෙන්න මේ සොක්ස් වායුව සොක්ස් කියව දරුවනේ ප්‍රධාන වශයෙන් මෙතෙන්දී SO2 කියන වායුව සලකමු. ඇයි හේතුව දරුවනේ අපිට සාමාන්‍යයෙන් දරුවනේ සල්පඩංගු ඉන්ධන. ප්‍රධාන වශයෙන් ගත්ත පුතා කවුද අපිට? පෙට්‍රල් ඩීසල් වගේම දරුවනේ ගල් අඟුරු දහනයේද අපිට සල්ප කියන සංයෝග නැත්නම් ගෙන්දගම් අපි අයින් කරලා පිරිපහදු කළා නැත්නම් දරුවනේ අපිට අනිවාර්යෙන් කවුද? සොක්ස් එහෙම නැත්නම් SO2 වගේ වායුව උනුත් කවුද අපිට? මේ අපවාතයේ හරහා දරුවනේ පිට වෙන්න පුළුවන්. ඒ වගේම අපි දන්න පුතා වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් එන්ජි මහරා ගිහිලා දහනය වෙද්දී අපිට මොකද වෙන්නේ නොක් සංයෝග නොක් ස්කෑන් පුතා අපිට මෙහෙම ලියන්න පුළුවන් කවුද මේ නයිට්‍රජන් ආශ්‍රිතව තියෙන දරුවනේ විවිධ ඔක්සයිඩ් විශේෂයෙන් දරුවනේ නයිට්‍රික් ඔක්සයිඩ් ඒ වගේම ගත්තම නයිට්‍රජන් ඩයොක්සයිඩ් වගේ වායු ඊළඟට අපි දන්න පුතා සාමාන්‍යයෙන් අභ්‍යන්තර දහන එන්ජිමක් නම් දරුවනේ එයා ඉන්ධන දහනය කරලා අපිට ශක්තිය නිෂ්පාදනය කරන්නේ දරුවනේ කරන කාර්යක්ෂමතාවය එහෙම නැත්නම් අපි සාමාන්‍ය වාහනයක් කියන මේක ටියුන් අප් කරනවා කියලා එන්ජිමක් හොඳට ටියුන් අප් කරොත් එහෙම අපිට දරුවනේ නොදැවුණු එහෙම නැත්නම් වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන පිටවීමක් සිද්ධ වෙන්නේ නමුත් සාමාන්‍යයෙන් තියෙන අභ්‍යන්තර දහන එන්ජිමකින් දරුවනේ වාෂ්පශීලී කෙටිදාම හයිඩ්‍රෝකාබනත් මේ හරහා අපිට වායු ගෝලයට එකතු වෙන්න පුළුවන්. එහෙමනම් අපිට ලියන්න පුළුවන් CXHY කියලා. කවුද මේ වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන? මේ තමයි දරුවනේ කවුද? අපිට ප්‍රධාන වශයෙන් ගත්තම් පුතා රතවාහන ධාවනයේ හේතුවෙන් වායු ගෝලයට එකතු වෙන දරුවනේ අහිතකර වායු. අපි ඊළඟට බලමු දරුවනේ මේ විදිහෙම තවත් ප්‍රධාන සාධක දෙකක් අපිට කවුද වායු ගෝලයට අහිතකර වායුන් එකතු වෙන විශේෂයෙන් දරුවනේ අපි ගත්තොත් එහෙම සත්ව ගොවිපළ ඒ වගේම දරුවනේ කවුද අපිට තෙත්බිම ආශ්‍රිත කෘෂිකර්මාන්තය
मेघदूत मीथेन हेमणा सी एच पोकन वायु अभी धर्वण वायुगोलेट निगुत्न हेमण सत्गोपल एवगेम සත්තුගොවිපල ඒ වගේම දරුවනේ කවුද අපිට තෙත්බිම් ආශ්‍රිත කෘෂිකර්මාන්තය මේකේ දරුව අපිට වැදගත් කවුද අපිට මීතේන් එහෙම නැත්නම් CH4 කියන වායුව ඊළඟට දරුව අපි දන්නවා පුතා සාමාන්‍යයෙන් ගත්තම දරුවනේ රථ වාහන වගේම ඒ වගේම දරුවන අපිට වායු සමීකරණ තවත් දරුව අපිට කවුද ශීතකරණ වලින් එහෙමනම් අපි කැටියෙන් ලියමු පුතා ශීතකාරක වායුන් කියලා මේකිනුත් කවුද දරුව අපිට මෙන්න මේ විදිහට ගත්තම शीतकारक वायु खौदर्वण अठ विशेषेन्दर्वणे सी एफ सी वगे संयोग मेघ्यान्नपीठ सरलोगत्वर्वणे क्लोरीन अडंगु हाइड्रोकार्बन के अठ कैटीन क्लोरीनीकृत हाइड्रोकार्बन अठ मेदेन्दी वेदगा एवगेम धर्म अभी दंड मेघट तवत् प्रधान साधक तम धर्वणे लोकमतीन महापरिमाण कर्मांत शाला मे अड़ती दंड सामान्य कर्मांतशाला की वम अपने धर्वण मेक शक्ति निष्पादने धर्वण अभी विदुली बलागार वगे हेमणत अभी विध रसायन कर्मांधर्वणे मे अड़ते चक्र पुलवा हेमंत वेदगत अभी मेतम कवधर्वणे वायुगोलेट अहितक वायु निकतवन प्रधान संसिधि हेमण धर्वणे अभी मे सैम क्रियाकारक धर्वण मेवा मेनिस् क्रियाकारक තුලින්තමයි අපිට හටගෙන තියෙන්නේ. අපි ඊළඟට බලමු දරුවනේ මේ කියන එක එක් වායුන් නිසා අපිට ලෝකෙට ඇදලා තියෙන පාරිසරික බලපෑම් දරුවනේ මොනවාද කියලා. විශේෂයෙන්ම දරුවෝ ගත්තොත් අපිට මෙන්න මේ විදිහට මේක සාරාංශ කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. අපි දරුවනේ දන්න පුතා මීතේන් ඒ වගේම දරුවනේ CFC ඒ වගේම දරුවෝ කවුද අපිට මෙන්න මේ CO2 වගේ කියන वायु निशाधरवे लोकेट प्रधान हरितागार आचरण मे विधि अट मेन मे वायु हेतु प्रधान धर्वणि हरितागार आचरण अभीट मे अट दुड़व सारण मेन मे पुता हरितागार नेत्तंदरुपुर हरितागार आचरण की आने पुता खाऊद अपीट सामान्यंदरुवने मिनिसागे नेत्तंदरुवने मेतियन जीवींगे जीवे पावत्तागने आमट मे पृथ्वी दरुवन अपीट तीन यम किसी वायुगोले यम उष्णत्यादर अपीट तीन ओन मेक सामान्य कार्मीकरणे पेरगत्तु पुता सामान्य मे पृथ्वी वायुगोले उष्णत्य सेल्सियस पहलवगे आगे कतिबुण हेबई कार्मीकरणे पशु सह धर्वणे मिनिसा विविध विधियट मे वायु अभी वायुगोल्ड एक मगधर अभी विशेषेम मे उष्णते सेल्सियस पहालवण मे दें सामान्य गतम सेल्सियस तीह तीस पहावगे आगे एक दक्को दें वेडिवेल एक कौद पीट मिनिसागे जीवे व्यक्ति मठ नुसुदुसुन धर्म मे उष्णते धर्वणे कूड वेडिवेल अभी मे सा सिद्धि सरलोक अनुकूल कौद हरितागार आचरण हेमणत्ंदरूण मेन मे गोली उनुसुम वेडिवीम ईलगट अभी गुता सोक्स एवगे मेन मे नोक्स वायु अभी मेन मे युगले गम मे दरूण कऊदपीट अम्ल वैसी अम्ल वैसी सरलो गुता वैसी जलिया मेन मेकियन अहितकर वायुंदरूण दियवेला व्यसिजले पीएच अगे सामान्य पहाय दशम हतवागे अगेकट वा अडुकन वन हेमणा अभी गो पीएच अगे पहाय दशम हतट वा अडुन वन हेम तब मेगेन अम्ल व्यस ईलगट अपड़ धर्वण मेन्न मे युगले नोक्स वायुन सह
වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන මේ දෙන්න හේතු වෙන අපිට ඇති වෙන අඳුරු ප්‍රධාන වශයෙන් ප්‍රකාශ රසායනික දූමිකාව මේකත් දරුවනේ කෙටියෙන් කිව්ව දරුවෝ තා අපිට මෙන්න මෙහෙම වායුගෝලයේ සාමාන්‍ය දර අපිට දවල් කාලෙදී කහ දුඹුරු පාට වගේ තිමිර පටලයක් දැක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් දරුවෝ තව කිව්වොත් එහා අපිට මේක වායුගෝලයේ පාරදර්ශ බව අඩුවීමක් අපිට දරුවනේ නිරීක්ෂණය කරන්න පුළුවන්. විශේෂයෙන් අපේ රටේ නම් පුතා කොළඹ සහ නුවර වගේ මහනුවර වගේ නගරවල දරුවෝ අපිට මේක දවල් කාලයේදී නැත්නම් අපිට සවස් කාලයේදී විශේෂයෙන් දරුවනේ නිරීක්ෂණය කරන්න පුළුවන්. ප්‍රකාශ රසායනික දූමිකාව කියන සංසිද්ධිය. ඒ වගේම දර අපිට තව එක්කෙනෙක් වැදගත් කවුද අපිට? මෙන්න මේ කියන CFC වගේ වායුව. මෙන්න මේ CFC වායුව නිසා දර මොකක්ද අපිට ප්‍රධාන වශයෙන් දරුවනේ තව වැදගත්ම සංසිද්ධියක් අපිට ලෝකෙට බලපාන ඕසෝන් වියන හායනය දක්වන්න පුළුවන්. හරි මං හිතන්නේ අපිට පැහැදිලි මෙන්න මේ කියන දරුවනේ අපිට අහිතකර වායු නිපදවන ප්‍රබව මොනවාද? එහෙම නැත්නම් ඒ සඳහා හේතු වන මිනිස් ක්‍රියාකාරකම් මොනවාද? ඊළඟට එම එක් එක් වායු නිසා දරුවනේ අපිට වායු ගෝලයට අහිතකර වායු එකතු වෙලා ඇතිවන පාරිසරික ගැටලු සම්බන්ධව අපි මූලික විග්‍රහයක් දරුවනේ මේ යටතේ සාකච්ඡා කරා. අපි ඊළඟ බලමු පුතා මේ ප්‍රකාශ රසායනික දූමිකාව කියන සංසිද්ධිය ඇති වෙන්නේ කොහොමද? විශේෂයෙන් දරුවනේ මෙතින් ප්‍රකාශ කියලා අදහස් වෙන්නේ පුතා මේකට නැත්තම් මේ අහිතකර වායුන් දරුවනේ හැදෙන්න ශක්තිය ලබා ගන්න දරුවනේ හිරුවෙලිය. ඒ නිසා මේක ප්‍රකාශ රසායනික දූමිකාව කියලා කියනවා. ඒ වගේම දරුවනේ ඉහළ උෂ්ණත්වයකදී මොකද වෙන්නේ අපිට? විවිධ වායුන් කිහිපයක් මෙතෙන්දී සෑදෙනවා වායු ගෝලය. එහෙනම් බලමු පුතා කවුද අපිට මේකේ ප්‍රධානතම රසායනික ක්‍රියාවලීන් ටික. අපිට දරුවනේ වැදගත් මෙන්න මේ කියන නයිට්‍රික් ඔක්සයිඩ් වායු ගෝලයේ ඔක්සිජන් එක්ක දරුවනේ ප්‍රතික්‍රියා කරලා NO2 හදනවා. මෙන්න මේ NO2 දරුවනේ මම මෙතන පුතා ලියාගත්ත HMU කියලා. මේ HMU කියන්නේ පුතා හිරු එළිය. එහෙනම් NO2 වායුව හිරු එළිය අමුයේ දරුවනේ ශක්තිය උරාගෙන මේ විදිහට මුක්ත ඛණ්ඩක හදනවා. අපි මේවට කියනවා මෙතෙන් දරුවනේ පරමාණුක ऑक्सीजन मेन में परमाणु ऑक्सीजन एहे मैं नत्ता पता खाओ दा पीटा क्या ने पुलहंदर उन्हें मुक्त खांड है मैं मुक्त खांड है क्या ने दर उन्हें अधिक रासायनिक प्रतिक्रियाशीली ताव्या तीना संयोग मेन में संयोग दर उन्हें इटे पास से नेवतत वायु गोले में तीना विविध वायु ने कदर उन्हें दिगु दाम प्रतिक्रिया वर्ट संबंध वेला පල සෑදීමක් වෙනවා. බලමු එහෙනම් මෙන්න අපිට මේ කියන පරමාණුක ඔක්සිජන් මම දෙවෙනි පියවරක් කියලා ගන්නම්. පරමාණුක ඔක්සිජන් මෙයා දරුවනේ ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා පුතා හදන දරුවනේ පහළ වායු ගෝලයේදී වැඩගත් පහළ වායු ගෝලයේදී ඕසෝන්. අපිට පහළ වායු ගෝලයේදී ඕසෝන් වායුව හැදෙනවා කියන දරුවන අපිට මෙයා සාමාන්‍යයෙන් මිනිසාට දරුවනේ වගේ විවිධ සංයෝග වලට නැත්තම් අපේ දරුවනේ රෙදි වලට එහෙම විසදායක සංඝටකයක් ඇයි හේතුව පහළ වායු ගෝලයේ ඕසෝන් සෑදෙනවා කියන්නේ දරුවනේ කියන්නේ බොහෝ ජීවීන් නේ දරුවනේ අපිට අහිතක සංඝටකයක්. එහෙමනම් අපිට පහළ වායු ගෝලයේ මෙන්න මේ සෑදෙන ඕසෝන් ප්‍රමාණය දරුවන අපි මැනීමක් කරනවා කවුද අපිට? රසායනික දූමිකාව සෑදුනාද එහෙම නැත්තම් කොච්චර ප්‍රමාණයක් මේ ඕසෝන් හැදිලාද කියන මිනුම අපිට प्रकाश रासायनिक धूमिकावे मिनुमा विधिहट इलंगड़ दर्वने मेन्न में कियन परमाणु ऑक्सीजन नेवत एन ओ सामग प्रतिक्रिया करला नाइट्रिक ऑक्साइड के प्रतिक्रिया करला नेवत एनओ टू से अधीमक विनो ए वगेम दर्वने में परमाणु ऑक्सीजन हाइड्रोकार्बन अब सामान्य आर एच के लिए हाइड्रोकार्बन मुक्त कांड खादन आर मुक्त कांड सह මෙන්න මේ හයිඩ්‍රොක්සිල් වල මුක්ත ඛණ්ඩයක් සෑදීම සිද්ධ කරනවා. දැන් පේනවා ඉතින් මෙන්න මේ පරමාණු ඔක්සිජන් කියන පුතා දාම ප්‍රතික්‍රියාවකට දෙගින් දිගටම සම්බන්ධ වෙනවා. ඒ නිසා තමයි මම කලින් සඳහන් කරේ මුක්ත ඛණ්ඩ කියන්නේ
අධික රසායනික ප්‍රතික්‍රියාශීලීතාවය තියෙන සංයෝග අපි දරුවනේ කලින් පියවරේ සඳහන් කරනවා හයිඩ්‍රෝකාබන වල මුක්ත ඛණ්ඩක සෑදීමක් සිද්ධ වෙනවා මෙන්න මේ මුක්ත ඛණ්ඩක දරුවනේ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා පෙරොක්සි සංයෝග හදනවා අපි එහෙමනම් බලමු මෙන්න මෙහෙම මම තුන්වෙනි පියවර ලියන්නම් මෙන්න මෙයා මේක උදාර අපිට මේ තියෙන්නේ පුතා හයිඩ්‍රෝකාබන වල මුක්ත ඛණ්ඩක හයිඩ්‍රෝකාබන මුක්ත ඛණ්ඩක මෙයා දරුවනේ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා අපිට හදනවා දරුවනේ RO2 ලියන්න බොහොම ලේසි හැබැයි මෙයා මේ જાති මුක්ත ඛණ්ඩකයක් එහෙනම් අපිට පෙරොක්සි මුක්ත ඛණ්ඩක සෑදීමක් සිද්ධ වෙනවා ඊළඟට අවසානයේ දරුවනේ මෙන්න මේ පෙරොක්සි මුක්ත ඛණ්ඩකයක් R O2 මේ જાති ඉලෙක්ට්‍රෝනයකුත් සමග මෙයා දරුවනේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් NO2 සමග ප්‍රතික්‍රියා කරලා නැවත අපිට හදනවා කෙටියෙන් කිව්වොත් දරුවනේ පෑන් සංයෝග කියලා අපි මේක හඳුන්වනවා පෙරොක්සි ඇසිටයිල් නයිට්‍රේට් කියලා ඒ කියන්නේ දරුවනේ අපිට R මේ જાතියේ ඔක්සිජන් සහ NO2 කවුද දරුවනේ අපිට පෙරොක්සි ඇසිටයිල් නයිට්‍රේට් නිමුතා වැදගත් අපිට කවුද දරුවනේ මෙතන මෙන්න මේ R කාණ්ඩයෙන් තමයි අපිට කවුද පෙරොක්සි ඇසිටයිල් නයිට්‍රේට් වගේම තව දරුවනේ මෙතන මෙන්න මේ R කාණ්ඩය අපි බෙන්සීන් වලයකින් ලිව්වොත් එන මෙන්න මේ ක්‍රමයට බෙන්සීන් වලයක් එක්ක CH2 මේ විදිහටම දරුවනේ අපි මෙන්න මේ සංයෝගය ලේනවා එදින මම වෙනස් කළේ කවුද මේ R වෙනුවට CH2 කාණ්ඩයක් සමග බෙන්සීන් වලයක් ගෙනාවා අපි මේවට කියනවා දරුවනේ PBM සංයෝග කියලා කවුද මේ පෙරොක්සි බෙන්සොයිල් නයිට්‍රේට් එහෙනම් මම දරුවනේ අපිට පැහැදිලි මෙන්න මේ ක්‍රමයට දරුවනේ කවුද විවිධ වායුමය සංඝටක වල මිශ්‍රණයක් සෑදෙනවා මේට අමතරව දර අපි කලින් කියනවා හවුද පුතා අපි අපි මේක දන්නවා දරුවනේ කලින් ඕසෝන් වායුව සෑදීමක් සිද්ධ වෙනවා එහෙනම් දරුවනේ විශේෂයෙන්ම මෙන්න මේ පෑන් සංයෝග කවුද අපිට පෙරොක්සි ඇසිටයිල් නයිට්‍රේට් සංයෝග ඒ වගේම PBM පෙරොක්සි බෙන්සොයිල් නයිට්‍රේට් වගේ සංයෝග සහ O3 කියන්නේ පුතා අපිට කවුද ඕසෝන් මෙන්න මේ જાතිය දරුවනේ අපිට විෂ සහිත ඒ වගේම අහිතකර වායුන්ගේ එකතුව තමයි කවුද පුතා අපිට ප්‍රකාශ රසායනික දූමිකාව කියලා කියන්නේ ඒ නිසාම දරුවනේ මොකද වෙන්නේ සාමාන්‍යයෙන් දහවල් කාලේ පුතා අපිට මොකද්ද වෙන්නේ වායු ගෝලයේ කහදුඹුරු පාට වගේ තිමිර පටලයක් දරුවනේ නිරීක්ෂණය කරන්න පුළුවන් අපි ඊළඟට බලමු දරුවනේ මේ ප්‍රකාශ රසායනික දූමිකාව හේතුවෙන් ඇතිවන අහිතකර සංයෝග නැත්නම් විෂ සහිත දරුවනේ වායුමය ඵලයන් මොනවාද ඒ වගේම මේව දරුවනේ මිනිසාට ශාක වලට ඒ වගේම පුතා කවුද අපිට වායු ගෝලයට වගේ කොහොමද ඇතිවන අහිතකර බලපෑම් කියලා අපි දරුවනේ කලින් කතා කරන පුතා මෙන්න මෙහෙම විශේෂයෙන් දරුවනේ මේ ප්‍රකාශ රසායනික දූමිකාවේ අහිතකර ඵල විදිහට දරුවනේ කවුද අපිට පුතා ඕසෝන් වායු සෑදීමක් වෙනවා ඒ වගේම දරුවනේ පෙරොක්සි සංයෝග පෙරොක්සි සංයෝග සෑදීමක් වෙනවා ඒ වගේම කවුද අපිට තව වැදගත් අපිට කෙටිදාම සහිත ඇල්ඩිහයිඩ් කෙටිදාම ඇල්ඩිහයිඩ් මෙන්න මේ කියන සංයෝග දෙන අපිට කවුද අහිතකර ඵල විදිහට ලියා දක්වන්න පුළුවන් ඊට පස්සේ දරුවනේ විශේෂයෙන් ගත්තම් පුතා මිනිසාට දරුවනේ සාමාන්‍ය කැස්ස හතිය තව දරුවනේ හිස රදය හරි නේද විශේෂයෙන් ගත්තම් පුතා අපිට විශේෂයෙන් දරුවනේ මිනිසාට දරුවනේ ශ්වසන
මාර්ගය ආශ්‍රිතව දරුවනේ සසනාබාධ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දරුවනේ ශාකවල ගත්ත පුතා අපිට දරුවනේ එක පුතා වැඩකත් ලපටි ශාක පත්‍ර වල දරුවනේ ක්ලෝරොෆිල් විනාශ වෙලා බෝග වල දරුවනේ අස්සන් අඩු වෙන්න පුළුවන්. එහෙනම් අපිට මේ චුට්ටක් ලියමු. ලපටි ශාක පත්‍ර වල ක්ලෝරොෆිල් දරුවනේ විනාශ වෙනවා. मेन साधन मुखदा बीट असन अड़वेन पुलव वेदीट मैट मेघ खली अमतकुना ससनाबाद वगेमीट मेघाट पुलवंदर जानविकूरती अतिकरा अहेतु මේකේන සංයෝග දරුවනේ කවුද අපිට විශේෂයෙන් දරුවනේ DNA ඔක්සිකරණය කිරීම කරනවා ඒ නිසා අපිට ජාන විකෘතතා ඇති වෙන්න පුළුවන් වායු ගෝලයට ගත්තම පුතා විශේෂයෙන්ම දරුවනේ වායු ගෝලයේ පාරදුෂ බව අඩු වෙනවා පාරදුෂ බව අඩු වීම ඊළඟට රබර් එහෙම නැත්නම් අපි දරුවෝ ටයර් වගේ දරුවෝ නිෂ්පාදක ගත්තම පුතා මොකද වෙන්නේ මේ වගේ දරුවනේ යාන්ත්‍රික ගුණ දුර්වල වීමක් වෙනවා ඊළඟට අපිට දරුවනේ රෙදිවලදී රෙදිවල වර්ණයේ දරුවනේ විරංජනය කරනවා මම දැන් එහෙම අපිට දරුවනේ පැහැදිලි प्रकाश रसायनिक धूमिका वहा संबंध रसायन कहुमद अभी मेघ वेद कऊद मे सैम हेमंतर मे दिन अहितक वायु सीयलगरवे विविध मानव क्रियाकारक प्रतिपल एन सर पील बलंपुत मुखद मे सदीन धरवे विसुम कील विशेषम रसायनिक नरवि प्रकाश रसायनिक धूमिका गुत धरवे कऊद मेकट धरवे बलपान मौलिकमकनी අපි අභ්‍යන්තර දහන එන්ජිමක් තියෙන රතවාහන භාවිතය. අපි වෙන බලමු පුතා මේ සඳහා නම් තියෙන විසඳුම් මොනවාද? මේ කියන අහිතකර වායුන් පිටවීමක් නොවීම සහ මේ වගේ සංසිද්ධියක් සිදු නොවෙන්න කොහොමද නම් මේක වළක්වගන්නේ කියලාත්. අපි දන්නව දරුවනේ ප්‍රකාශ රසායන ධූමිකාවට බලපාන ප්‍රධානතම වායුන් දෙකක් වෙන්න දරුවනේ නොක් සංයෝග ඒ වගේම පුතා කවුද අපිට කෙටිදාම වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන මෙන්න මේ කියන වායුන් දරුවනේ අපිට වාහනයක එහෙම නැත්නම් දරුවනේ කවද අපිට අභ්‍යන්තර එන්ජිමක් තියෙන දහණයකින් අපිට ලැබෙනවා නම් පල්ලෙස්සුද අපි උත්ප්‍රේරක පරිවර්තක පාවිච්චි කරලා දරුවනේ අපි මෙන්න මේ සංයෝග නැවත පරිවර්තනය කිරීමක් කරනවා විශේෂයෙන් දරුවනේ නොක් සංයෝග අපිට පුළුවන් පුතා NO2 බවට උත්ප්‍රේරක පරිවර්තනයක් කරන්න ඒ වගේම මෙන්න මේ නොදෙවුණු වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන අපිට දරුවනේ මේවා පුළුවන් නැවත එන්ජිම තුලින් යවලා CO2 සහ ජලයේ බවට දරුවනේ අපිට පරිවර්තනය කරලා නැවත එහෙම නැත්නම් අපිට කවුද නැවතත් මේක එන්ජිම තුලින්ම දහනය කරලා අපිට පිටදෙට ලබා ගන්න. අපි ඒ නිසා මේකට කියනවා විශේෂයෙන් දරුවනේ මේ සඳහා අපි උත්ප්‍රේරක පරිවර්තක භාවිතා කිරීම ගන්නවා. ඊළඟට දරුවනේ පුතා මෙන්න මෙහෙම. අපි දන්න දරුවනේ සාමාන්‍ය අභ්‍යන්තර දහන එන්ජිමක් කියන්නේ දරුවනේ මේ එන්ජිම අපිට ටියුන් අප් කරලා. එහෙම නැත්නම් කවුද දරුවනේ ක්‍රමවත් සුසර කිරීම තුලින් මේ ඉන්ධන දහනය වෙන කාර්යක්ෂමතාවය දරුවනේ වැඩි කරන්න. එහෙම නැවට පුළුවන් අභ්‍යන්තර දහන එන්ජිමක් දරුවනේ ක්‍රමවත් සුසර කිරීම කරන්න පුළුවන්. අභ්‍යන්තර දහන එන්ජිම ක්‍රමවත්ව අපි වෙන වර්ණයක ලියමු ක්‍රමවත්ව සුසර කිරීම ඒ වගේම අපිට දරුවනේ කාබ්ලේටර වගේ තාක්ෂණයක් වෙනකොට දරුවනේ නවීන තාක්ෂණික ක්‍රම යොදා ගන්න පුළුවන් මේ සඳහා එහෙමත් නැත්නම් අපිට තව විසඳුමක් දරුවනේ අපිට පුළුවන් දරුවනේ තව වැඩගත් මෙයක්
දෙමුම් ඒ වගේ පුදා හොද අපිට විද්‍යුත් වාහන භාවිතය හරි අපිට හඳුනන මෙන්න මේ කියන උත්ප්‍රේරක පරිවර්තක තාක්ෂණය ඒ වගේ කවුද දන්න අපිට අභ්‍යන්තර දහන ඉන්ජිමක් දරුණේ ක්‍රමවත්ව සුසර කිරීම සහ කාබලේටර වෙනුවට දරුවනේ ඊටතර නවීන තාක්ෂණික ක්‍රම යොදා ගැනීම ඒ වගේම දෙමුහුන් එහෙම නැත්නම් පුතා විද්‍යුත් වාහන භාවිතයෙන් අපිට කවුද ප්‍රකාශ රසායනික දූමිකාව අවම කරගන්න පුළුවන් මම හිතන අපිට දරුවනේ ප්‍රකාශ රසායනික දූමිකාව 2016 ප්‍රශ්න පත්‍රයේ 11 වෙනි ප්‍රශ්නේ මේ අර්ථයේ පැහැදිලි ඇති මම හිතන්නේ අපි මේ වීඩියෝ එක පුරාවට සාකච්ඡා කරේ ප්‍රකාශ රසායනික දූමිකාව පිළිබඳ විතරයි දරුවනේ ඒ හේතුව නැත්නම් අපිට මේක ලොකු විශේෂ කොටසක් වෙනවා පුතා සම්පූර්ණ පරිසර රසායන පාඩමටම අපේ ඉනිසතරු නැවත වීඩියෝ එකකින් අම්ල වැසි සම්බන්ධව හරිතාගාර ආචරණය සහ දරුවනේ ඕසෝන් බියන ගැන සාකච්ඡා කරමු මේ නිසා මම හිතන්නේ නැවතත් මම කියනවා channel එකට subscribe කරන්න ඒ වගේම යාළුවන්ට බලන් share කරන්න තව දරුවනේ අඩුපාඩු තියෙනවා නම් comment කරන්න ඒ හේතුව ඔයාලා දැන්ටමත් අපිත් එක්ක රැඳිලා ඉන්නවා නම් ඔයාලට හොඳ පුනරීක්ෂණයක් දරුවනේ මේ අර්ථේ ලැබෙනවා ඇති ඒ වගේම දර තව චූටි දෙයක් වැදගත් අපිට පුතා මේ කරන විෂය කරුණේ දර මේ අලුතෙන් දරුවනේ සමහරට ඉගෙන ගන්න දේවල් මේ ටික දරුවනේ වෙනම වීඩියෝ එකක් දරුව පරිශීලනය කරන්න අතර පුතා වෙනම CR පොතක අරගෙන ප්‍රශ්න අංක දාලා හැමීට ලියමු ඇයි හේතුව අපිට දරුවනේ හොඳ ප්‍රැක්ටිස් එකක් එන එතකොට MCQ පේපරේ දරුවනේ ප්‍රශ්න ටික නිකන් දුන්නට පස්සේ අපිට උත්තරේට අත යන ගන්නට වගේ තියයි ඇයි හේතුව අපිට මේක තරම් කියන්නේ ඒ තරමන දරුව අපිට මේ ප්‍රශ්න හුරු වෙලා පැහැදිලිද ඒ නිසා මම හිතනවා මේක පොඩි ඉල්ලීමක් CR පොතක දරුවනේ ප්‍රශ්න අංක යොදාගෙන අපි හැමීට ලියාගෙන යන්නේ ඇයි හේතුව දැනට ප්‍රශ්න 26ක් අපි සාකච්ඡා කරලා ඉවරයි හැබැයි දරුවනේ ඔයාලට ලොකු තියරි කොටසක් සිද්ධාන්ත කොටසක් මේ යටතේ ආවරණලා ඇදී එතකොට රිවිෂන් පන්තියකටත් වඩා නේද දරුවනේ හොඳ පුනරීක්ෂණයකුත් මේ යටතේ වෙලා ඇති අනිතර විශේෂ අපි ඔයාලට මේක නොමිලේම ලබා දෙන්න නිසා හොඳ අධ්‍යයනයක් කරගන්න ඔයාලට ඕන වෙලාවක පුළුවන් මම හිතන්නේ ඒ නිසා මේක දිගටම රැඳෙලින් අපිත් එක්ක බලමු ඊළඟ වීඩියෝ එකකින් ඉතිරි පරිසර ගැටළු සම්බන්ධව තොරතුරු කොහොමද කියලා